ආයුබෝවන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා න්ියුස් ෆස්ට් රාත්‍රියේ හත ප්‍රධාන කෘති ප්‍රකාශය සමගින් මම රන්දික සපුආරච්චි අද Zoom තාක්ෂණයෙන් සංඥා භාෂාවෙන් ඔබට තොරතුරු ගෙන එන්නේ දිනේෂ් ප්‍රනාන්දු ප්‍රථම අවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක් හෙට අලුයම පහේ සිට හුදකලා කෙරේ. තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස්. හුදකලා ප්‍රදේශ යථා තත්ත්වයට පත් කරන්නයි ඉල්ලමින් කොළඹ මහල් නිවාසවල ජනතාව අදත් විරෝධේ. දෙසැම්බර් මාසයේ තීරණාත්මකයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගෙන් අනතුරු ඇඟවීම්. මාස 3ක් තුල දිගන ආශ්‍රිතව භූකම්පන නවයක් විමසිලිමත් වන්නයි දැනුම් දීමක්. කෝටි 301 මද්‍රව්‍ය පුත්තලමින් සොයාගැනේ. අප්‍රේල් 21 ප්‍රහාරය විදේශ ත්‍රස්ත කණ්ඩායමක පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූවක්. හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ජනපති කොමිසමට කියයි. දීවර වරාය කිහිපයක ඉදිකිරීම අද ආරම්භ කෙරුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. තංගල රැකව දීවර නැංගුරම්පොළ සහ මාබල නැංගුරම්පොළ ඉදිකිරීමේ සමාරම්භක උත්සවය අද පැවැත්ුණා. දේවරමාතේ ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු මැති අමතවරුන් පිරිසක්ද අග්‍රාමාත්‍යවරයා සමග මේ අවස්ථාවට සහභාගී වුණා. රට පුරාම අද වෙනකොට දීවර වරායන් තියෙනවද කාන්තෙනු 22ක් වටවටේට මූද තියෙනවා. හැබැයි අපි තවමත් පිට රටින් මාළු අරගෙන. අපේ මූදේ තියෙන මාළු ටික වෙනත් අය අරගෙන යනවා. ඉතින් මේක නවත්වීමට දැන් පියවර ගන්නවා. ජනතාවට අවශ්‍ය මාළු ටික සපයනවා විතරක් නෙවෙයි අපිට විදේශ මුදල් ලබා ගැනීම සඳහා පිටරට යැවීමටත් අපි කටයුතු කරනවා. දැනටමත් අපිට විදේශ ආදායම් ප්‍රමාණයක් ලැබෙනවා දීවර කර්මාන්තේ. ලංකාවෙම මේ යටිතල පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල අපි දියත් කරා. මේ සියල්ල පිළිබඳව විශේෂ අවධානයක් මේ රටේ ජනාධිපතිවරයා යොමු කරලා තියෙනවා. මේ අයව ඇතුළේ ඔබතුමා යෝජනා කරා අවුරුදු 5ක් ඉදිරියට යනකම් දීවර කර්මාන්තය ආදායම් බද්දෙන් නිදහස් කළ යුතුයි කියලා. පෞගේ දවසේ අපේ බැංකුවත් එක්ක සාකච්ඡා කරාම මහ බැංකුව අපිට දැනුවත් කළා කියනවා ඉදිරි මාස 6ක කාලය දීවර කර්මාන්තය වෙනුවෙන් ලබාගෙන තියෙන ණය ලීසින් වාරික සඳහා සහන කාලයක් ලබා දීමට රැකබ දීවර නැංගුරම්පොළ ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල මිලියන 379කට අධිකයි. දේවරාම්පණ බෙදා දීමක්ද මෙහිදී සිදු කරුණා. අනතුරුව මාබල නැංගුරම්පොළ ඉදිකිරීම ආරම්භ වුණා. සදා යෝජිත පිරිවැය රුපියල් මිලියන 380ක්. මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම ගැන ආණ්ඩුව දැන සිටියාද? ආචාර්ය ජයසුන්දර මැතිතුමා ඒ අපලියම අපිත් එක්ක සාකච්ඡා කළා. අපි දැනුවත් කළා ඒ අපලියම නෙමෙයි. කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමග මේවර විට වැඩිම අවධානමක් පවතින්නේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ තුල බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. එවන් පසුබිමක දැනට හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශ යලි යථා තත්ත්වයට පත් කර දෙන ලෙස ඉල්ලමින් අදත් කොළඹ මහල් නිවාස කිහිපයක විරෝධතා පැවැත්ුණා. මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව අද මෙලෙස විරෝධතාවයේ නිරත වූවේ දැනට හුදකලා කර ඇති තම නිවාස සංකීර්ණ යලි යථා තත්ත්වයට පත් කර දෙන ලෙස ඉල්ලමින්. බදම්පිටිය මන්සන්ධිය අවහිර කරමින් අද පස්වරුවේ මෙම පිරිස සිය විරෝධය පළ කළා. අපි ජීවත් වෙන්න. අපේ ගානක් අපි වෙන මුකුත් ඉල්ලන්නේ නැහැ. අපේ අපිට කිසි දෙයක් ආදාන කිසි දෙයක් එපා. දීපු ආදාන කාලා හොඳටම ඇති අපිට. අපිට වනේ අපිට යන්න සහනය දෙන්න. ඒගොල්ලන්ට රස්සාව නැහැ. එළවලු ගන්න විදියක් නැහැ. ඒගොල්ලන්ගේ ගෙදර ළමයි බබාලා ගන්න බෙන්න විදියක් නැතුව මේ ජීවත් වෙලා ඉන්නේ. ඒ නිසා අපිට යන්න දෙන්න අපිට ඉරියලා දෙන්න. අපි රස්සාවට ගිහිල්ලා කියාරි කරි. අද කවදද නැ උදේට කන්නේ නැද වලට කන්නේ නැ එකලා තුන්වෙනි රෑට විතර අපි කන්නේ නොදන්න කිරිසප්පියෝ ඉන්න අපේ ගෙවල් වල 5 මාසයක් කන්න පුළුවන්ද බෑ. ඉන් අනතුරුව මෝදිර පොලිසිය හා වරාය වෙරළබඩ පොලිස් ස්ථාන තුනක පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණියා. පොලිස් නිලධාරීන්ගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව පිරිස විසිර ගියා.
මෙතර මෝදර සත්හිරු සෙවන නිවාස සංකීර්ණයේ ජනතාවද අද විරෝධතාවයක නිරත වුණා. මේ සඳහා පවුල් 550ක දහසකට වැඩි පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු පැවසුවා. දැන් ඇවිල්ලා මේක ඇවිල්ලා දවස් 14ක් දෙපාරක් දාලා තින්නේ. දැන් දවස් 30ක් වෙනවා මේක දාලා. දැන් මේකට ඇවිල්ලා බඩු මල්ල විතරයි හම්බ වෙලා තින්නේ. අපි ඉල්ලීමක් කරනවා මොනවද දන්නවද? අපිට එළියට යන්න. අපිට වැඩට ගිහිල්ලා අපි එන්න විදියට අපිට කරලා දුන්නොත් හොඳයි කියලා. අපි හම්බ කරලා ඒක ගන්නවා. मिनसु मराधानी उत्तर ज्येष्ठ पोलिस अधिकारी निहाल देहिदनीय महताद කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව පිරිස විසිර ගියා. මේ අතර හෙට උදෑසන 5 සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමටත් තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත් කිරීමටත් තීරණය කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතලන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එම ප්‍රදේශ මෙසේ කොළඹ දිස්ත්‍රික්කය හෙට උදෑසන 5 සිට හුදකලා තත්ත්වය ඉවත් කරන ප්‍රදේශ බ්ලූ මැන්ඩල් පොලිස් වසම, වෙල්ලම්පිටිය පොලිස් වසමේ විජයපුර ග්‍රාම නිලධාරී වසම, කොළඹ දිස්ත්‍රික්කය තවදුරටත් හුදකලා තත්ත්වය ක්‍රියාත්මක ප්‍රදේශ මෝදර පොලිස් වසම, කොටහේන පොලිස් වසම, ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසම, අදුරුප්පු වීදිය පොලිස් වසම, වේල වීදිය පොලිස් වසම, කෙසල්වත්ත පොලිස් වසම, මලිගවත්ත පොලිස් වසම, දෙමටගොඩ පොලිස් වසම, මරදාන පොලිස් වසම, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම, බුරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම, වෙල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය, මට්ටක්කුලිය පොලිස් වසමේ වරන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් පාරේ දකුණු කොටස කොළඹ දිස්ත්‍රික්කය හෙට උදෑසන 5 සිට අලුත්ින් හුදකලා කරන ප්‍රදේශ කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේවත්ත, වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර, ගම්පහ දිස්ත්‍රික්කය හෙට උදෑසන 5 සිට හුදකලා තත්ත්වය ඉවත් කරන ප්‍රදේශ වත්තල පොලිස් වසම, ග්‍රාම නිලධාරී වසම් පහක් හැර සෙසු ප්‍රදේශ, පෑලියගොඩ පොලිස් වසම, ග්‍රාම නිලධාරී වසම් හතරක් හැර සෙසු ප්‍රදේශ, කැලණිය පොලිස් වසම, ගම්පහ දිස්ත්‍රික්කය හෙට උදෑසන 5 සිට අලුතින් හුදකලා කරන ප්‍රදේශ වත්තල පොලිස් වසමේ කෙරවල පිටිය ග්‍රාම නිලධාරී වසම, හේකිත්ත ග්‍රාම නිලධාරී වසම, කුරුඳුහේන ග්‍රාම නිලධාරී වසම, ඇවරිවත්ත ග්‍රාම නිලධාරී වසම, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසම, පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ වත්ත ග්‍රාම නිලධාරී වසම, පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම, පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසම, කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම. අද තවත් කොරෝනා ආසාදිතයන් 362 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ආසාදිතයන් 370 දෙනෙකු අද සුවය ලැබුවා. ඔවුන්ද ඇතුළත්ව මේ දක්වා සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 20460ක්. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද වන විට 27590ක් වනවා. රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 6993ක්. කොරෝනා ආසාදිතව සිටි කාන්තාවන් 4 දෙනෙකු සහ පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් ඇතැයි ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. දෙමටගොඩ පදිංචි 56 හැවිරිදි කාන්තාවක, බණ්ඩාරගම 81 හැවිරිදි කාන්තාවක, කොළඹ 13 පදිංචි 84 හැවිරිදි කාන්තාවක සහ වැල්ලම්පිටිය පදිංචි 62 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් තිබෙනවා. එමෙන්ම බණ්ඩාරගම පදිංචි 91 හැවිරිදි පුද්ගලයෙකු, 66 හැවිරිදි වැලිකඩ බන්ධනාගාර රඳවියෙකු සහ 53 හැවිරිදි බන්ධනාගාර රඳවියෙකුද මියගිය අය අතරට ඇතුළත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ දක්වා කොරෝනා ආසාදිතයන් 137 දෙනෙකු මියගොස් ඇති අතර මියගිය වැඩි දෙනා වයස අවුරුදු 70 ඉක්ම වූවන්. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 669 දෙනා අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයේ, එම සංඛ්‍යාව 204ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 170ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 111ක් ඊයේ හඳුනාගෙන තිබෙනවා.
එළඹ ඇති මාසය ඉතාමත් තීරණාත්මක මාසයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එළඹෙන මේ එළඹිලා තියෙන මාසය ඉතාම තීරණාත්මක වෙනවා ලෝකයක් විදිහට අපි කොහෙටද ගමන් කරන්න කියන කාරණයක් එක්ක. විශේෂයෙන්ම උපපුකුරු ගණනාවක් මේ හරහා නිර්මාණය වෙන්න වැඩි ඉඩකඩක් මේ වෙනකොට සකස් වෙමින් තිබීම. නමුත් තාමත් අපිට සමහර ප්‍රදේශ වලින් පැමිණිලි ලැබෙමින් තියෙනවා. තාමත් අර මේ බස් ඇතුලේ විශේෂයෙන් බස් රථයට ගොඩ වුණාට පස්සේ තියෙන මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු වල බලවත් අඩුපාඩුකම් තියෙනවායි කියලා. ඒ නිසා රජයට බලධාරීන්ට ප්‍රවාහන අමාත්‍යාංශයට සෞඛ්‍ය බලධාරීන්ට ලොකු වගකීමක් තියෙනවා. මේ බස් රථ තුල ගමන් කරන මගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය කරන අඩුම ගානේ අවම පහසුකම් ටිකයි බස් රථ තුල හැමතැනම ඒකාකාරී විදිහට සිද්ධ වෙනවායි කියන එක සම්බන්ධයෙන් සහතිකයක් ඇති කරන්න. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් අවධානම පිළිබඳව දිස්ත්‍රික්කීය නියෝජනය කරන මහජන නියෝජිතයන් අදහස් පළ කළා. සංචලනයේ සීමා කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ව්‍යාප්ත වීමට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් අමුරලා තියෙන්නේ. මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතෝ 356ක් සිටිනවා කියලා තමයි මේ වාර්තා වෙලා තිබෙන්නේ. භූගම්බර බන්ධනාගාරයෙන් මේ වෙනකොට කොයි තත්යක් නැහැ කියලායි මම කියන්නේ. ගම්පහෙන් පස්සේ කොළඹින් පස්සේ දැන් විශාලම අවධානම් තත්යක් තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ. භූගම්බර බන්ධනාගාරයේ දිහා බැලුවම පවා කොරෝනා වසංගතය මහනුවර නගර සීමාව තුළ සහ දිස්ත්‍රික්කයේ තුළ අද මහනුවර දිස්ත්‍රික්කයේ පාත හේවා හැට අනුරගම ප්‍රදේශයේදී පානීය ජල ව්‍යාපෘතියක් උත්සවශ්‍රවියෙන් ජනතා අයිතිරපත් කෙරුණා. එහිදීද කොවිඩ් අවධානම පිළිබඳව අදහස් පළ වුණා. ඊට වඩා මහා දරුණු තත්ත්වයක් උද්ගත වෙනවා. මේ අය හිරේ කඩගෙන එළියට පැනනනම් තවත් මහා පොකුරක් පොකුරෙන් පොකුරු පොකුරු රැලක් බිහි වෙන්න ඉඩ තිබ්බා. ඒ නිසා ඉතින් ඒක වහාම මර්ධනය කරලා මේක පාලනය කරගත්තක හොඳයි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර මහතා මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිකල මහතාට උපදෙස් දීම සම්බන්ධයෙන් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විදුලි බල මාත්‍ය ඩලස් අලහපෙරුම් මහතා අදහස් පළ කළා. ඉකුත් පළමුවෙනි දාතමින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත මෙම ලිපිය යොමු කරමින් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී තිබුණේ අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වසා දැමීමට තමා උපදෙස් දෙන බවයි. දැන් ජනා අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ආකාරයට සංශෝධනයක් තමයි සිද්ධ වෙන්නේ. එතමයි තමයි පැහැදිලිවම ගැන කතා කරාමත් කිව්වේ අර අයවැය ලේඛනය තුළදී ප්‍රකාශ කර ආකාරයේ සංශෝධනයක් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ආචාර්ය ජයසුන්දර මහත්මයා ඒ යාපුලියම අපිත් එක්ක සාකච්ඡා කළා. අපි දැනුවත් වෙලා යාපුලියමක් නෙමෙයි. නමුත් කෙසේ වෙතත් මේකේ අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යම් නියාමනයක් අවශ්‍යයි. 2002 වසරේ පාර්ලිමේන්තු මනතකින් ස්ථාපනය කෙරෙන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට විදුලි බල ක්ෂේත්‍රයේ නියාමනය පැවරෙන්නේ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතින්. එම පනතේ ප්‍රමුඛ අරමුණ අඩු පිරිවැය දිගු කාලීන විදුලි ජනන සැලසුම් රට තුල ක්‍රියාත්මක කිරීමයි. ඒක තමයි ඔය PUCSL එකෙන් හැම වෙලාවෙම මේ විමසා බැලුවේ පාලනය කරේ අර නියාමනය කරේ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ඒ ද ලීස්ට් කොස්ට් කියලා කියන එක අත්‍යවශ්‍යයි අපි ඉස්සරහට යන්න. විදුලි බල අමාත්‍යාංශය විදියට ඒ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගන්නවා. ඒ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන ආයතනය කුමක්ද කියලා කියන පිළිබඳ සාකච්ඡාව මම විශ්වාස කරනවා ඊළඟ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ගෙහැරෙයි. අගමැතිතුමා අයවැය කතාව ඉදිරිපත් කරපු කාරණා ඒ ආකාරයෙන්ම යථාර්ථයක් වෙයි කියලා කියන එක තමයි මගේ දැඩි විශ්වාසය. මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වසා දැමීමට ජනාධිපති ලේකම්වරයා උපදෙස් දීම සම්බන්ධයෙන් ලංකා විදුලි පොදු සේවක සංගමයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ කොමිෂන් සභාව වසා දැමුවොත් ඉදිරියේදී අධික මිලට විදුලිය මිලදී ගැනීමකටත් එහි බර පාරිභෝගිකයා මත පැටවෙන විදුලි ගාස්තු ඉහළ දැමීමකටත් මඟ පාදන්නක් බැවින් එමගින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේද යන සැකය තම සංගමයට පවතින බවයි. 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මගින් ජනාධිපතිවරයාට මහජන සුබසිද්ධිය වෙනුවෙන් තීරණ ගැනීමට දුන් බලය අවභාවිත කරමින්
ජනාධිපති ලේකම්වරයා සැරසෙන්නේ ව්‍යවස්ථාදායක බලය හැල්ලුවට ලක් කර ජනාධිපතිවරයාට ඇති මහජන විශ්වාසය පළුදු කිරීමට දැයි එම සංගමය ප්‍රශ්න කර තිබෙනවා සංගමය විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ විදුලි උගුල් අටවන්නන්ගේ මහා පරිමාණ මංකොල්ලයට තිත තබා විදුලි බල කර්මාන්තය නිසිමඟ ගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව රැක ගැනීමට මහනුවර දිගණ ප්‍රදේශයේ ආශ්‍රිතව ඊයේ භූකම්පන 4ක් වාර්තා වූයේ රටේ දැඩි අවධානය යොමු කරවමින් මාස 3ක් පැනි කෙටි කාලයක් තුළ එම ප්‍රදේශයේ ආශ්‍රිතව සිදුව ඇති භූකම්පන සංඛ්‍යාව 9ක් මේ තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා නිවුස් ෆස්ට් කණ්ඩායමක් නැවතත් දිගණ ප්‍රදේශයට ගියා. මාමේ සිටින්නේ මහනුවර දිගණ ප්‍රදේශයේ. අදවන විට මහනුවර දිගණ ප්‍රදේශයට ආපදාවන් සිදුවීමට නියමිත බවට පෙර නිමිති පහළ වෙලා තියෙනවා. ඒ ගැන සොයා බලන්නයි අද අපි ආවේ. ඊයේ දිනය තුල භූකම්පන 4ම සිදුව තිබුණේ අඹකොටේ දිගණ අලුත්පත් යන ප්‍රදේශවලයි. ඒ සියල්ල පල්ලේකැලේ සහ මරදන් කඩවල භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානවල සටහන්ව තිබුණේ සුළු කම්පන තත්ත්ව ලෙසින්. එමෙන්ම වික්ටෝරියා ජලාශය ඇති භූකම්පන මානවලද එය සටහන්ව තිබූ බව ජලාශය බහර කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පැවසුවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි. මාස 3ක් වගේ සුළු කාලයක් ඇතුළත 6 වෙනි වතාවටත් සිද්ධ වෙලා තියෙන මේ කම්පණය ගැන අපි සැලකිලිමත් විය යුතුයි. මොකද එක දිගට මේ වගේ කම්පන සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම භූමිය අභ්‍යන්තරයේ කිසියම් වෙනස්වීමක් සිදු වෙමින් පවතිනවා. සුනකයින්ගේ ප්‍රතිචාරය ඉතාම වැදගත්. භූමි කම්පනයක් හැම නැත්නම් පෘථිවිය කිසියම් කම්පනයක් ඇති වෙනකොට ඇති වෙනවා P සහ S waves කියලා වර්ග දෙකක්. P waves කලින් එන waves පිට හඳුනා ගන්න බෑ. ප්‍රෙෂර් wave එක එහෙම නැත්නම් P wave එක සතුන්ට දැනෙනවා. විශේෂයෙන්ම සුනකයින්ට මේක දැනෙනවා. ඒක තමයි සුනකයින් කලබල අපිට භූමිකම්පාවක් දැනෙන්න ඉස්සර ඊයේ සිදු වූ භූකම්පන එම ප්‍රදේශවල ජනතාවට දැනී තිබූ ආකාරය අපට මෙලෙස පැහැදිලි කළා. අපිට මේ ඉඳ හරි බයයි. ගෙදර ඇල්ලුණා නිකන් අර මේ එක පැත්තක බිත්තිය කඩාගෙන වැටෙන වගේ තමයි සද්ද ඇහුනේ. ඊයේ අවසර දෙක්පාරේ සද්ද වුණා. බබලත් බය වෙලා දුවගෙන ගියා. කෝට ආව අවස තමයි. අවස බය වෙලා හිටිය ළමයා ඔක්කොම. අපි ඉන්න බිල්ඩින් ඔක්කොම 83 හදපුවා. බිච්චි පුපුරනවා. හෘද රෝගයයි ඉන්නවා. ඒ නිසා අපිට විසඳුමක් දෙන්න පොළවේ යට මොකද්ද වෙන්නේ ඒව අපිට දැනගන්න බෑනේ. ජනතාවට බලපෑමක් නොවෙනවා කියලා සහතිකේ දෙන්න පුළුවන්. අද සිද්ධ වෙන දේ හෙට නොවෙනවා කියලා සහතිකයක් අපිට දෙන්න බෑ. මේ භූකම්පන වලින් වික්ටෝරියා ජලාශයට මොනියම් හෝ බලපෑමක් ඇති වුණොත් වේලි ඉදිකරනකොට භූමිකම්පා සාමාන්‍යයෙන් සිදු නොවන පළාත්වල ඉදිකරනකොට ඉදි කරන්නේ 3.5ක් හෝ ඒහා ප්‍රමාණයේ භූමිකම්පාවකට පවා ඔරොත්තු දෙන විදිහට මේ ජලාශ වේලි ඔරොත්තු දෙයි කියන විශ්වාසයක් අපට තියෙනවා. ඔබතුමාලා ඉදිරියේදී ගන්න පියවර මොකද්ද මේ පිළිබඳව? භූ විද්‍යාඥයින් ලංකාවේ කරපු අධ්‍යයන වලින් තාම හරියට දන්නේ නැහැ මොකද්ද ඇත්තෙන්ම පොළොව අභ්‍යන්තරයේ සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා දැන් තමයි අපි හරි අධ්‍යයනය කරන්න ඕන. අධ්‍යයනය කරාට පසුව අපිට නිශ්චිතව කියන්න පුළුවන් වෙයි මොකද්ද ඉදිරියේදී ඊළඟට වෙන්නේ කියලා. පසුගිය අගෝස්තු 29 වෙනිදා පළමු වරට මෙපෙදෙසින් භූකම්පනයක් වාර්තා වූ අතර ඒ සහ සෙසු කම්පන සියල්ල වික්ටෝරියා ජලාශයේ සවිකර ඇති භූකම්පන මානවල සටහන්ව තිබුණා. පළමු භූකම්පනය රික්ටර් මාපාංක 3.5ක අගයක් ගත් අතර සෙසු කම්පන සියල්ල සටහන්ව තිබුණේ ඊට අඩුවෙන්. මෙම කම්පනවලට හේතුව වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හට ගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූකම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරීත හුණුගල් තුළ බිඳවැටීමක් බවට භූවිද්‍යාඥයින් සැකපල කරනවා. ජලාශයෙන් යට වෙලා තියෙන කොටසේ 50%කට වඩා තියෙන හුණුගල්. ඉතින් ඒකයි මේ හුණුගල් ඇවිල්ලා බොහොම සංවේදී පාෂාණයක් ජලයේ තියෙන පරිසරයේ වඩා හොඳින් දිය වෙලා ඇතුළේ විශාල විවර හැදෙනවා. මේ විවර ඇතුළත කඩාවැටීම් සිද්ධ වෙන්න පුළුවන්. ලෝකයේ රටවල් ගොඩක මේ විදිහේ කඩාවැටීම් සිද්ධ වෙලා තියෙනවා. මෙම භූකම්පන පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා පත් කළ විද්වත් කමිටුවක් පසුගිය දාසිය නිරීක්ෂණ ඇතුළත් වාර්තාව නිකුත් කළා. එහි දැක්වෙන්නේ ඩොලමයිට් ආශ්‍රිත කැණීම්, ඩයිනමයිට් යොදාගෙන සිදු කරන පිපිරීම්, ස්වභාවික වූ ස්තර වෙනස්වීම්, ස්වභාවික භූගත ගල් කඩාවැටීම්, වික්ටෝරියා ජලාශයේ ජලමට්ටම වෙනස්වීම යන කරුණු මෙම කම්පනවලට හේතු විය හැකි බවයි. දිගින් දිගටම භූකම්පන වාර්තාවන ප්‍රදේශය ආශ්‍රිතව මහා පරිමාණයෙන් ඩොලමයිට් ආශ්‍රිත කැණීම් සිදුවන අතර ඒ සඳහා මහා පරිමාණ පිපිරීම්ද කෙරෙනවා. නිවුස් ෆස්ට් දිගින් දිගටම මේ පිළිබඳව කරුණු වාර්තා කළ අතර අදද එම ප්‍රදේශයේ තත්වය අප විමසා බැලුවා. මේ පිළිබඳව අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධව විශේෂඥ සහාය අපිට ලබා දෙන්නේ කියලත් ඒ වගේම විශේෂඥ මතය ප්‍රකාශ කරන්නයි කියලත් ඉල්ලීමක් කරා.
ඒ අනුව ඔවුන් ප්‍රකාශ කරා ඒ තියෙන తత్వය අනුව දැනට තියෙන తత్వය අනුව මේක ඇත්තටම ජනතාව බිය යුතු නැති తత్వයක් තියෙන්නේ නමුත් ඒක අවසාන වශයෙන් නිගමනය කරන්න ඕන පරීක්ෂණ පවත්වලා කියන එක ඒ නිසා අපි ඉල්ලීමක් කර ඔවුන්ගෙන් වහාම සියලු දෙනා ඒක රාශිය වෙලා සියලුම ආයතන සහ විද්‍යාඥයෝ විශේෂඥයෝ සියලු දෙනා එකතු වෙලා මහාචාර්යවරු ඇතුළු සියලු දෙනා සහභාගී කරන එක කමිටුවක් හැටියට පොදුවේ මේ සම්බන්ධව නිරීක්ෂණය කළා පරීක්ෂණ කළා අපිට වාර්තාවක් ලබා දෙන්න කියලා මහනුවර ප්‍රදේශයේ මේ මෑතක සිට දිගින් දිගටම සිදුවෙන භූමි භූ කම්පන සම්බන්ධයෙන් ඒ සිග්නල් එක ඒ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය අපිට තාම යහපත් ආකාරයට දැනෙන්නේ නැහැ කියන එක මේ මොහොතේ කියන්න ඕනකම තියෙනවා රටේ මේ ලංකාවේ ශ්‍රී ලංකාවේ හදවත බඳු තැන තමයි මධ්‍යම කඳුකරය දැන් අපි දන්නවා අපේ හදවතේ අපේ හෘදයේ වස්තුවේ යම් ප්‍රතිචාරයක් ආවොත් වේදනාවක් දැනුනොත් හිරිවැටීමක් ආවොත් असामान्य पड़ी लक्षण टीका पेन्नो तभी इकमट प्रतिकार गाना एवं रटे हाथ बच्चे मध्यम कंधु यम प्रतिचार कंपनिया मीट वा बरकिन तेरुंगन आंडवा पालक्यम बलदारी क्रियात्मक वीयुत अभी नमूत अब पेन्या इवे आकार क्रियात्मक वीम ये इकमट आंडवा मे संबंधी अवधान यमुक रोने नत्ता मेवा मिनी जीवित वाली केलवर वेन पुलवां महादेपल हानि वाली केलवर वेन पुलवां रटक नगदीन बारे तरम विनाश मेव परिवर्तने वेन पुलवां मुकद मे बरकिंग अभी वचन दिन सिद्ध वेला तीन अभी तो विक्टोरिया जलाशय गेब्बर बेच विलावक वतुर पिरीच विलावक महाजल खंदक යම් මහානියක් සිදු වුණොත් වේල්ලට හෝ ඒ වටේ තියෙන කඳු පන්තියට ඒ ජල ඒ ගලාගෙන යන ජල ප්‍රමාණය පහලින් තියෙන සක්ක වේලක් වේල්ලක් වෙච්ච රම්දිනිකල ජලාශයට දරා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වේල්ලත් ගලවගෙන වැරදිලා හරි ගියොත් නොවේවා කියන ප්‍රාර්ථනේ ගියොත් ඒක රන්ටඹේ ජලාශයට කිසිසේත් දරා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ මොනොත් බින්තන්නේ මයංගනේ ගිරාඳුරු කොට දෙහියත්ත කණ්ඩේ සිරිපුර දමුලාගල ඔය ආසන්නේ ජල ගැලු නිම්නේ ඉන්න මිනිස්සා සත්තුන්ගේ ජීවිතවලට කුමන ඉරණමක් අත්වේද කියන එක අපිට කියන්න බෑ. ඉතින් අපේ ප්‍රදේශ මේ මධ්‍යම කඳුකරේ දැන් ඉරිතලලා තියෙන්නේ. අන්න ඒ වගේ ඉරිතලලා තියෙන මොහොතක මේ වගේ සිදුවෙන භූකම්පන නිකම්ම අපත යන දෙන්න පුළුවන් කමක් නෑ. ඒව හරියට අධ්‍යයනය කරන්න ඕනේ. ඒව හරියට පරීක්ෂණ කරන්න ඕනේ. ඒවට මුදල් ටික වෙන් වෙන්න ඕනේ. රටේ ජාත් ඒකට අදාළ තාක්ෂණය සම්බන්ධයෙන් දැනුම සම්බන්ධයෙන් විශේෂඥව නැත්තම් ජාත්‍යන්තරෙන් හරි මේ මොහොතේ ගේන්න ඕනේ. මොකද වෙන මොකක්වත් නෙවෙයි රටේ හදවත මධ්‍යම කඳුකරේ නිසා ඒ රකින්න ඕනේ. අපේ පතල්හා භූවිද්‍යා කැණීම් මන්සෙන් තමයි කටයුත්ත කරන්නේ මම මේ වෙනුවෙන් කමිටුවක් පත් කරා දැන් යා නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නවා වෙනම මේ සඳහා අපි විශ්වවිද්‍යාලවල මේ පිළිබඳව උනන්දුවක් දක්වන කණ්ඩායම සහ මේ පිළිබඳව ඉන්න විශේෂඥයන් එකතු වෙලා සම්පූර්ණ අධ්‍යනයක් කරන්න අවශ්‍ය බලය ලබා දීලා තියෙනවා නේද මේ ජනාධිපතිතුමත් යම් යම් අදහස් මේ පිළිබඳව අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා එතුමනේ ගේ ප්‍රධානත්වයෙන් තිබුණු කමිටුවලත් අපි උපදෙස් සියල්ලම අරගෙන තමයි මේ කටයුතුලට දායක වෙන්නේ නේ ලංකාවේ මේවා පිළිබඳව සොයා බලන මැදිස්ත්‍ර හතරක් තියෙන භූකම්පන පිළිබඳව ඒ හතර ක්‍රියාත්මක වෙනවා. ඉතින් අවශ්‍යතාවයක් ආවොත් අපි තව මධ්‍යස්ථාන ඇති කරනවා. ඒ වගේම ජනාධිපතිතුමාගෙන් මේ පිළිබඳව අවශ්‍ය වුණොත් අපි සහයෝගය ලබා ගන්නවා. එතුම හැම වෙලාවෙම මේ කටයුතු වලට නිරන්තර අපිට සහයෝගය ලබා දෙනවා. දැන්ට අපිට වාර්තා වෙලා තිබෙනේ විදියට මේ අනුතුරුදායක තත්ත්වයක් අපිට වාර්තා වෙන්නේ නැහැ. නමුත් ඉදිරියේදී යම් තත්ත්වයක් ඇති වුණොත් ඒකට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කරගෙන යනවා. පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ රුක්රෝපණ වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වුණා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වෙහෙරගොඩේ ආයේ ප්‍රදේශයේ. ඉන් අනතුරුව අනවසර ගවපට්ටි ඉවත් කරන ලෙස වනජීවී නිලධාරීන්ගෙන් පැමිණ සිටි භික්ෂුන් වහන්සේලා ඉල්ලීමක් කළා. මම ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේලා ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ කඩන්ඩ විනිවිද යන්න දෙන්න එපා. මොකද ඒක කරන්න ඕනේ නීත්‍යානුකූලව. ඉතාම කඩිනමින් අපි ඒකට මැදිහත් වෙනවා. තාම ඊට වඩා මේ තියෙන අපේ ඕන තරම් මේ අපේ උද්‍යාන ඉඩ තියෙනවා. ඒ වගේ තමයි අපි මේ පැලේ ඉඳන්නේ. අපි උත්සාහ කරන්නේ මහත්තයා නීති විරෝධීව තියෙන එකක් අයින් කරන්න. නීතියත් එක්ක ගැටලුවක් වට හටගන්නේ නැහැ. ඒ කාලෙත් ඕක කිව්වනේ. එතකොට තවමත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් දාන නඩුවක් අපිට විරුද්ධව දාන කෙනෙක් අත් සංතකයත්පත් කර ගැනීම සඳහා ඔබතුමාලට මුදල් අඩුපාඩුවක් තියෙනවද රජයෙන් ලබලා දීලා නැති මුදල් අඩුපාඩුවක් නැද්ද නෑ අපි හැමෝම සල්ලි මුදල් ලැබුවා පුරා විද්‍යාවට ඇත්තේ හානිය ගැන
ඔබතුමාලා කවුරුක මේ වෙනකන් කතා කරලා නැහැනේ එදා දැන් ඇමතිතුමාලා ආවට පස්සේ වනජීවි නිලධාරීන් කියනවා ඕම නෙමේ ඇමතිතුමා අපි දිවි හිමියන් රාජකාරිය කරනවා මේ එක හරකෙකුට යන්න දෙන්නේ නැහැ කියන දැන් ඔබතුමාලා කියනවා ගම අඩු කඩන්න එපා කියලා සහෝදරයා මේක අඩු යාලා මාරු කරලා ආ මේ වෙන එහෙනම් ඉතින් ආයේ මොනවද කරන්නේ සත්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝටම ඔබතුමාලා කරන කැපවීමට 100%ක්ම අපේ උත්තම අය ඔබතුමාලත් එක්ක අපිට තර්කයක් නැහැ මටවත් අයිතියක් නැහැ එහෙම කඩන්න මම මේ කියන තත්ත්වෙ අපි හිතුවේ රජයට ලේසි වෙන්න අපි මේ ටික කඩලා එමින් අපි තකරන් අරගෙන යන්නෙත් නෑ අපි තහඩු අරගෙන යන්නෙත් නෑ මේ ටික අපි පැත්තකින් ගොඩ ගහන්නම් අයිතිකාරයන් දවිලා අරගෙන යන්න කියන්නේ මාත අපිට මාස 3 දෙන අපි ඕක ඉවර කරනවා හරි මහත් කලිතෝ අපිට දෙන්න ඔබතුමාලි අපි ගොඩක් ගිහිල්ලා බලලෙන්නම් මේ පැත්ත ඔයාලා කැඩුවත් නොකඩුවත් අපි කඩනවා හාමුදුරුවෝ ඇවිල්ලා සංකේතාත්මකව කඩලා ඉවත් කරපු ගව මඩුව අපි සතියයි කඩලා ඉවත් කරලා දැන් ආපහු ගව මඩුව එතන හදලා කොහොමද අපි විශ්වාස කරන්නේ වනජීවීකේ මහත්තුරු මේකට මාස 3ක් දෙන්න කියන එක भारत අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය විදේශ ත්‍රස්ත කණ්ඩායමක පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවක් බවට තමන් විශ්වාස කරන බව හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් රවීන්ද්‍ර විජේකුමාර මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටි රාත්‍රියේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මෙරට බුද්ධ්‍යංශ දුර්වල කිරීමට යහපාල රජය කටයුතු කිරීමද ප්‍රහාරයට හේතු බව පෙන්වා දුන් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පැවසුවේ තමන්ද බුද්ධ්‍යංශ නිලධාරීන් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම නිසා අදටත් අපමත සිටින චූදිතෙක් බවට පත්ව සිටින බවයි ප්‍රහාරකෙන් IS රසවාදීන් වශයෙන් තමා සලකන බව පැවසූ හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී පැවසුවේ බෝම්බ 6ක් එකම අවස්ථාවක පුපුරවා හැරි ලෝකේ එකම සිද්ධිය මේ බවයි ලෝකයටම ත්‍රස්තවාදය ගැන කියා දුන් ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට විදේශ තොරතුරක් හරහා දැන ගැනීමට ලැබීම අගෞරවයක් බවද රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පැවසුවා. ඩුබායි සිට මෙහෙවනු ලැබූ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙලිකර ගැනීමට සුරාපද දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව අද පෙරවරුවේ සමත් වුණා. එම වැටලීමෙන් සුවගත් හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි 300කට අසන්නයි. ඩුබායි රාජ්‍ය සිට මුහුදු මගින් මෙරටට හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය ගෙන්වා බෙදා හැරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී තිබූ බව සුරාපද දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව ක්‍රියාත්මක වූ සුරාපද නිලධාරීන් අද පුත්තලම තොඩුවා ප්‍රදේශයේ ස්ථානයක් වැටලුවේ බුද්ධ්‍යංශවල මෙන්ම නාවික හමුදාවේද සහාය ලබා ගනිමින් එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සුවගෙන ති අතර සැකපිට සිව් දෙනෙකුද අත්අඩංගුවට ගෙනුණා. ජාවාරම් කරුවන් මද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගෙන තිබූ ට්‍රක් රථයක්ද සුරාපද නිලධාරීන්ගේ බහරයට ගෙන ඇති අතර මද්‍රව්‍ය ප්‍රවාහනයට සූදානම් කර ඇත්තේ එම රථයේ විදුලි චරණ යන්ත්‍රය තුල සූක්ෂමව සංගවමින්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්. ආයුබෝවන්. න්ියුස් ෆස්ට් වත් ලයිව් බලන්න. දවසේ වැදගත් සිදුවීම් වල වීඩියෝ නරඹන්න. න්ියුස් ෆස්ට් ශ්‍රී ලංකාවගේ YouTube channel එක පහළ තියෙන බටන් එක ක්ලික් කරලා දැන්මම subscribe කරන්න. News first. Open TV there. Update.